සුපින්වතුමි අද ධර්මානු ශාස්සනාව සිදුකරන ගෞරුණී දේශකයාණන් වහන්සේ. කොළඹ පහා හැව්ලොක්ටවුන් සිපතනාරාම මහා විහාරාධිකාරී තිම්‍රිගස්යාය ශාසනනාරක්ෂක බලමන්ලේ ප්‍රධාන ලෙක්කාධිකාරී අධ්‍යාපනපති ශාස්ත්‍රපති පූජනීය වග විජිතවංශ ස්වාමීන්ද්‍රයන්වාන්සේ. මානුශාසනාවේ දායිකර්තයන්, පානදුර වත්තල් පොල කුරුපපු මාවත පදිංචි, අජන්ත ප්‍රණන්දු සහ සුරංගනී පෙරේලා මහත්මිය, නොගේ ගොඩ රේල්වේ මාවත පදිංචි දයානී ඉහළකමගේ මිනවිය, අංක එකසේ විසිහය එහෙ තජුගහවත්ත ගොතටුව පදිංචි වෛද්‍යකේඩී රම්මුතුපුර මහත්මී සහ අමිල එරන්දක මහතා, වයන් ගොඩ කුඹල් ඔළුව අංක පන්සී හතල සයයේ පදිංචි අබහෝප්‍රාප්තූ එන්කේ කරුණාරත්න මහත්තාගේ දූතරුවන් පිරිස. පෙනතුනී අද ධර්මදේශනාවේ මාතෘකාව කිසිවෙකුටත් ජීවිතයේ නොලැපියහැකි කරුණු පහක් පිළිබඳ කියවෙන ධර්මානු ශාන්සනාවයි. හැමතුන් වූ ධර්මේශ්‍රවනී කරනටයි සූදානම් වන්නේ ධර්මස්ත්‍රවනයට පෙර. තිෙසරණ සහිත පංචසීලය සමාතන්වීම සඳහා අපි දැන් නමස්කාරෙක් කියමු. අවසරයි ස්වාමීන්ත්‍රයන් වහන්ස. සාධූ සාතූ සාතූ. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්ධස්ස, නමෝතස්ස භගවතු අරහතෝ, සම්මා සම්බුද්ධස්ස,

නංගච්චමි තතියම්පි සංඝන් සරනංගච්චාමි පනාතිපතාවරමනී සික්කාපදං සමාධයාමි පානාතිපාතාවරමනී සික්ক্ষපදන් සමාධයාමි අදින්නධනාවේරමනී සික්කා කාಪදంసමාධయම අതන්නදානාവெర్මණี സক্ষాಪදంసමාධయ කාමசు මిచාචරవරමනี සිకಪදంసමාධయමි කාමசు මిచාචරవర్මණీ, सिक्कापदां समाधयामि मुसावादा वैरमणि सिक्का पदं समाधियामि मुसावादा वेरमणि सिक्कापदं समाधयामि सुरामेरय मज्जपमा दत्तना वेरमणि सिक्कापदं සෙක්ඛාපදන් සමාධයාමි තිිසරණේන සද්ධින් පංච සීලන් දම්මංසාදුුකං සුරක්කිතංකත්වා ඔප්පපාදේන සම්පාදේත ආමභන්තේ සදෝසාදෝසා සමන්තා චක්කවාදේ සූුවත්‍රා ගච්චන්තු දේවතා සද්දම්මංමනිර ජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්ම සබන කාලු අයංබදන්තා දම්ම සබන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා සදුු සදුුසත්. නමුතස්ස භගවතු වරහතු සම්මාසම්බුද්දස්. පංචිපාණි භික්කවේ අලබ්බනයානි ටානානි සමනේනවා බ්‍රාක්්මණනවා දෙවෙනවාමාරෙනවා. බ්‍රහ්මනාවාකේනචිවා ලෝකස්මින්තිසාධෝ සාසා සැදැහවත් කාරුණික පින්වතුනි අද මේ පින්වත් පිරිස්ස, මේ රාත්‍රී කාලයේදී අපේ ලොවතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්, දේශනා කොට වදාල උතුන් සූත්‍ර දේශනාාවක් ශ්‍රවණය කරන්නට සූදානම් වෙනිෙක්. පින්වතුනි අපි සද්ධර්මය ශ්‍රභණය කිරීම තුළින් අපේ මෙලොව ජීවිතය සුවපත් පෙනවා වගේම අපේ මුළු මහා සංසාරික ගමනම අපිට සූපත් කරගන්නට පුළුව. එනිසා පින්වතුනි ධර්මය තමයි අපේ ජීවිතයට නිවැරදි මාවත පෙන්වන්නේ. අපේ ජීවිතයට ආලෝකය ලබල දෙන්නේ අපේ ශ්‍රී සද්ධර්මය. නිසා පින්නතුනි අපි යම්කිසි දෙයක් අහනවනං ඒ අහන දේවල් ලතුරින්, වටිනාම දේවෙන්නේ අපේ බුදු හාමුදුර දේශනා කරපු ශ්‍රී සද්ධරමය ශ්‍රවණය කිරීම. මොකද මේ ශ්‍රී සද්ධරමය තමයි අප මෙලොව පරරුව ජීවිත දෙකම සූපත් කරන්නට උපකාරවත් වෙන්නේ. අපි ගොඩාක් දේවල් පින්වතුන ජීවිතය අහනවා. අපිට ඇහෙන දේවල් ගොඩක් දේවල් තියෙනවා. නමුත් කල්පනා කල බලන් අපි අහන දේවල් සහ අපිට ඇහෙන දේවල් අතුරින් කොයි තරම් දේවල් ප්‍රමාණයක් අපේ කෙලෙස් අවස්සන්නට අපේ හැඟයින් අවස්සන්නට ඒවගේම අපි අකුසලයට යොමු කරන්න හේතුවෙනවාද කියලා ඒ අතින් පින්න්නතුන අපි බනපදයක් අහනකොට අපි දන්න අපි කොයි තරම් දුකින් පීඩාවකින් හිටියල්. ඒ දුක්පීඩා ටික අමතක කරන්න පුළුවන් බණපදයක් අහන වෙලාවිදි.ඒවගේම සමහර වෙලාවට අපි මේ ලබලතියෙන කටුකක්දැකීමට. ඒ අමිහිරි සිදුවීමට අපි හේතුහයාගන්න බැරුව මිච්ච කාලයක් කල්පනාකරමින් සිටියා වෙන්න පුළුවන්. මේ අහඳ බනපදයකින් ඒ රුත්තරයක් ලැබෙන්න්න පුළුවන්. තේ නිසා පින්වතුනි සද්ධරමය ශ්‍රවණය කිරීම ඉතාම වටිනා දෙයක්. ඒගේ තුම් පම පින් රැස් වෙන පින්කමක්. එය වගේ අපි මේ දේශනා කරන ධර්මය අපි දේශනා කිරීම තුළිනුත් අපේ පින්නතුන් ශ්‍රවණය කිරීමෙනුයි. අපි දෙකොට්ට්‍රනාසයටම මාහැගී වටිනා පින්කමක් සිද්ධ වෙනවා. ඉතින් මේ කාලවේලාව තුරදී අද දවස්සේදී. අපි බලාපපුරොත්වවින් අපේ බදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට පදාල උතුම් සූත්‍ර දේශනාවක් දේශනා කරන්නට. අද දේශනා සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ මුන්ඩරාජ වර්ගේ. මේ සූත්‍ර දේශනාවේ නම අලබ්බනීය ටාන සූත්‍ර දේශනාව. අලබ්බනීය ටාන සූත්‍ර දේශනාව. කෙටියෙන්ම පැහැදිලි කරනවනන් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කෙරෙන්නේ අපිට අපේ ජීවිතයේද කවදාවත් නොලැබිය හැකි කරුණු පහක් පිළිබඳවයි මේ සූත්‍රදේශනා විදි පැහැදිලි කරෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරනවා පංචිවානි භික්කවේ අලබ්බනීයානි ටානානි. සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා, මාරේනවා, බ්‍රහ්මනාවා කේනචිවා ලෝකස්මින්ති. මහනනි මේ ලෝකේහි ශ්‍රමණයකු විසින් වේවා. එවගේම බ්‍රාහ්මණයකු විසින් වේවා. දෙවියකු විසින් වේවා. එවගේ මාරයකු විසින් වේවා, බ්‍රහ්මයකු විසින් වේවා වෙනත් කිසිවකු විසින් හෝ වේවා ලැබිය නොහැකි කරුණු පහක් තියෙනවා. එතුකට මනුෂ්‍යකුටු විතරක්න මේ පින්නතුනි මේ කරුණු පහා බමනෙකුට බ්‍රාහ්මණයකුටවගේ දෙ මාරයකට, බ්‍රහ්මයකුට මේ කිසිම කෙනෙකුට ලබන්න බැරි කරුණු පහක්. අපි බලමු මේ කාරණා පහ පේ ජීවිති අපි. පත්විදින දේවල්ද කියලා. පළවිනි කාරණය හැටියට පින්වතුනි බදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජරාදම්මංවා ජීරීති අලබ්බනීයන් ටානන් සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණවා කේනචිවා ලෝකස්මි බුදු හාමුදුර අපිට දේශනා කරනවා ජරාවට පත්වීම මේ ජීවිතය පින්වතුනි කවුරුහරි කෙනෙක් කල්පනා කරනවන. ජරාවට පත්වීම කියලා කියන්නේ අපි වයිසට යනයක මේ වයිසට යනක මට සිද්ධ නොවේවා කියල කවුරු හරි කෙනෙක් පාර්ථනා කරනවනං ඒ උදෙසා කටයුතු කරනවානං ඒක කවදාවත් මේ ජීවිතේ එයා අත්විඳන්න පුළුවන් දෙයක් නෙමි ඒක ඇන පින්නතුනි අපි කෙටීම සඳහන් කරොත් භික්ෂූන් වහන්සේ නමක් වෙන්න පුළුවන් වෙනත් ශ්‍රමණයෙක් වෙන්න පුළුව පැවිද දෙෙක් වෙන්න පුළුවන් ඒ වගේම බ්‍රාහ්මණයෙක් වෙන්න පුළුවන් දෙවියෙක් වෙන්න පුළුවවා මාරෙක් වන්න පුළුවන් බ්‍රහ්මෙක්වෙන්න පුළුවන් වෙනත් ඕනෑම කෙනෙකු. මේ කියන ජරාවට පත්වීමට එහෙම නැත්තං වයිසට යෑමට අනිවාරම පත්වෙනවා. කවුරු මොනවා කරතේ වයිසට යෑම වලක්වා ගන්න හැකියාවක් නෑ. එවගේම දෙනිකාරණයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ව්‍යාදිි දම්වන්වා. ව්‍යාධීති අලබ්බනීයන්ටානන් සමනේනවා, බ්‍රාහ්මණේනවා, දේවේනවා, මාරේනවා බ්‍රහ්මුණවා කේනචිවා ලෝකස්මි. මේ ලෝකයේ පින්න්නතුනි ශ්‍රමණයකුටත්, ්‍රහ්මණයකුත්, දෙවියකුටත්, මාරයකුටත් බ්‍රහමයෙකුටත් වෙනත් කිසිවෙෙකුටත් නොලබිය හකි තවත් කාරණයක් තියවා. ඒක තමයි ව්‍යාදිය කිය කිව්වේ මේ ජීවිතයට ලෙඩරෝග හැදන එක. මෙල් ලෝක ජහිීවත් වෙන සියලු සත්වයන්ට විවිධාකාර, රෝගපීඩාදී හැදෙනවා. ඒ රෝගපීඩාදියට ගොදුරු වෙලා විිවිධාකාර දුක්ක දෝමනස්යන් අත්මිදිනවා. ඒකෙන් ගැලවෙන්න කාටවත් හැකියාවක් නෑ. තුංගිනි කාණය හටට බුදුරහාමුදුරුව අපිට දේශනා කරනවා, මරණ දම්මම්මා මීීති, අලබ්බනීයන් ටානන් සමනේනවා බ්‍රාහ්මණේනවා, දේවේනවා, මාරේනවා, බ්‍රහ්මුණනාවා කේනචිවා ලෝකස්මි. පින්වතුනි මරණය කියන එකනොත් ගැලවෙන්න කාටවත් හැකියාවක් නෑ. ශ්‍රමණයෙක් වඩ පුළුවන්, බ්‍රාහ්මණෙක් වෙන්න පුළුවන්, දෙවියෙක් වඩ පුළුවන්, මාරයා වෙඩ පුළුවන්, බ්‍රහ්මයෙක් වෙන්න පුළුවන් වෙනත් ඕනෑම කෙනෙක් වෙන්න පුළුවන් ඒ හැම කෙනෙක් උටම මරණය කියන ධර්මතාවත් උරුම වෙන. මරණයෙන් ගැලවෙන් ඕනේ කියල කොච්චර හිතුවත් කලපනා කරත් උත්සාහ කරත් එකෙන් ගැලවෙන්නෙ හැකියාවක් නෑ. හතරවෙනි කාරණය හටියයට බුදුහාන්දුුරු දේශනා කරනව හය දම්මන් කීීති, අලබ්බනීයන් ටානන් සමනේනවා, බ්‍රාහ්මණේනවා, දේවේනවා, මාරයනවා, බ්‍රහ්මුණවා, කේනචිවා ලෝකස්මි. පින්වතුනි මේ ලෝකෙත් තියනවා ගෙවීගෙන යන දේවයි. ඒ ගෙවීගෙන යන ේවල් යම් කිසි කෙනෙක් ගෙවෙන්නපා ගතවෙන්න එපා කිය අල්ලගෙන ඉන්න හැදුවට. අ ඉහත කියපු කිසිම කෙනෙකොට ඒ කිසිම දෙයක් අල්වාගන ඉන්න හැකියාවක් නෑ. ගෙවෙන්න එපා කියල ප්‍රාර්ථනා කර හිටියට ඒ තරම් කොයිසරං උත්සාහ කරත් ඒක නවත්වන්න හැකියාවක් නෑ. ඒවගේම පිින්තිනි පස්වැනි කාණය හැටියට බුදුහාමුදුර පිර දේශනා කරනවා. නස්සන දම්මන්වා, නස්සීති, අලබ්බනීයන් ටානන්, සමනේනවා බ්‍රාහ්මණේනවා. දේවේනවා, මාරේනවා, බ්‍රහ්මුණවා, කේනචිවා ලෝකස්මි. පින්නොතන මේ ලෝකේ ගෙවීගෙන යන දේවල් වගේම තියෙනවා නැසෙන දේවල්. මෙ නැසෙන දේවල්, විනාස වෙන දේවල් නැසෙන්න එපා. විනාසවෙන් එපා කියල් අපි කොයි තරං උත්සහ කරගන අල්ලගෙන ඉන්න දැඟලුව. ඒ කිසීම දෙයක් පන්නතුනිී. ඒ නැසීම කියන ධර්මතාාවෙන් වලක්වා ගන ඉන්න අපිට හැකිය ාවක් නෑ.ඒ සෑම දෙයක්ම නැසී ගන යනවා. තියනිසා පෙන්න්න තුනි බදු හාමුදුර අපිට දේශනා කරා මෙන්න මේ කාරණ පහා අපි කවුරුණ පැවිද් දෙෙක් වෙන්න පුළුවන්. ඒවගේ බ්‍රාහ්මණයෙක් වෙන්න පුළුවන් දෙවියෙක් වෙන්න පුළුවන්. ඒවගේ බ්‍රහ්මියෙක් වෙන්න පුළුවන් මාරයා වෙන්න පුළුවන් වෙනත් ඕනෑම කෙනෙකුට මේ ධර්මතාටික පොදු. බදුරජාණන් වහන්සේගේ ජීවිතය පිළිබඳව ගත්තාත් මේ ධර්මතාටික පොදුයි. ඒ නිසා පින්නතුනි මේ කාරණ පහනං අපේ ජීවිතයේ අප කොයි තරම් උපක්‍රම යෙදුවත් අපිට පාලනය කරන්න පුළුවන් දේවල් නෙමේ. අපි අල්ලගනින්ද හැතුුවට අල්ලගනන්ද පුළුවන් දේවල් නෙමි. යම්කිසි කෙනෙ කල්පනා කරන්න පුළුවන් මට ඕන තරම් සේවකෝ ඉන්න. මට පිරිසඉන්න මට කොයි තරම් බලයක් තියෙනවද. මට බලේ තියවා. මට සල්ලි තියෙනවා මට වෙන කිසිම දෙයක් අවශ්‍ය කරන්නේ පන් මෙන්න මේ කාරණික අල්ලගන ඉන්නවා කියලා. මොම වයිසරි අන්න ඇතු ඉන්නවා ලෙඩරෝග හැදෙන්න්නැතුව ඉන්නවා. නේද මේ ආදී වසයෙන් කල්පනා කරනවා මරණයට පත්වෙන්නේ නැතුව ඉන්නවා කියලා. එති ඒවගේ කෙනෙක් ොයි ෛද්‍ය විද්‍යාවතීර දියුණු තාක්ෂික දේවල් පිරිබඳු හිතන්න පුළුවන්. ඇයි සල්ලි තියෙනවානි. සල්ලි පාවිච්චි කරල දේවල් ලබාගන්න පුළුවන් කියලා එයයා හිතන්න පුළුවන්. ඒවගේම පින්නතුී. ලෙඩබෙන එක ඒවගේ වයිසටියයෑම වලක්වාගන යන්න විවිධආකාර ප්‍රතිකාරම ආහාරපාන වෙන්න පුළුවන්. ඒවගේ දේවල් වියහිය දම් කරලා පාවිච්චි කරවා වෙන්න පුළුවන්. ලබාගන්නවා වෙන්න පුළුවන්. හැබැයි පින්වතුනී මේ ලෝකෙ එහෙම උත්සාකර පෝල තරම් පිරිස හිටිය. බුදුහාදුරන්ගේ කාලෙත් සිටිය අතීති හිටිය වර්මානෙත් ඉන්නවා ඒවගේ අය නාගතෙත් ඉඳී. හැබැයි පන්නතුනී අපි කියන දේවල් කොයි තරන් අපි වලක්වාගෙනෙන් දුස්සා කර ඒ කිසිීම දෙයක් අපිට වලක්වාගෙන ඉන්න හැකියාවක් නෑ ඒවට අපි අනිවාරයම ගොදුරු වෙනවා එනිසා පින්වතුනි බුදු හාදුර අපිට දේශනා කරනවා මහන් එන අස්කෘතවත් පෘතජ්ජනයා හටද එවගේම ජරාජීරණ වන ස්භාවයෙන් යුතුදය ජරාජීරණ වෙනවාමයි ඒ යන්නේ මෙතන කෙනෙක් හඳුන්වනවා අස්ෘතවත් පෘථක්ජනය, පෘතග්‍යන්න කියන වචනයක් ඉහලා තියනවා. හැබැයි පිවතුන මේ ප්‍රෘතග්ජන කියන වචනෙත් එක්ක කියය අනීපදය තමයි අස්ෘතවත් කියන එක. ස්ෘතවත් කියලා කියන්නේ අහල තියෙන කෙනා අස්ෘතවත් කියලා කියනෙ අහලා නැති කෙනා. එතු ඒ වගේ කෙනෙක් මේ ජරාජීරණ ස්භාවයට පත්වෙනවා. හැබැයි එයා ජරාජීරණ වෙනකොට එය මෙන්න මේ දේ කල්පනා කරන්නේ නෑ. කක්ද කල්පනා කරන්න නැත්තේ. එයා කල්පනා කරන්න නැහැ මේ ජරාජීරණ වන ස්භාවෙන් යුක්ත දෙය. ජරාජීරණවීම මාහට පමණක් වන දෙයක් නෙමෙයි කියලා. එයා හිතනවා එහෙම වන්නකොට මේක මට විතරයි වෙන් යනිත් අයට වෙන්නෙ නෑ කියර හිතන්නේ නෑ. යම්තාක් සත්තියන්ගේ මෙලොවට පැමිණින් එවගේම පරලොයෑම. ඒ වගේ චුත්තවීම වඩ පුළුවන් ඉපදීම වන්නඩ පුළුවන් ඒ සියලුම ස්භාවයන්, සියලු අයටම පොදු දෙයක් නෙමෙයි කෙෙනයා හිතන්න පුළුවන්.ඒ එතකොට මොකද වෙන්නේ. ඒවගේ දේවල් වෙනකොට එයා සෝක කරනවා. එයා බෙහෙසර පත් වෙනවා. එයා අඩානුව වැැලපෙනවා. පපුූ රද් දෙක ගහල කෑගාල අන්නවා බැලපෙනවා. මොකද එයාට පින්වතුනි මේක තේරුම් ගන්න බෑ මේක පොදු දෙයක් කියලා. එයා හැමවෙලේම හිතන්නේ මේක මට විතරක් වෙන දෙයක්. අනිත් කාටවා සිද්ධ වෙන්නේ නැහැ කියලා හිතනවා කෞු්ද අස්ෘතවත් පෘථක්ජනය අපි කැටියම කිව්වෝ ධරමය හරි හැටි දන්නේ නැති කෙනෙක් මේ විදි රඳරවා වැලපෙන වෙන්න පුළුවන්. එතුොර පින්වතිල මොකද වෙන්නේ එහෙ මඩන වැලපෙන දුක්වෙන කෙනෙගේ ස්වභාාවය බලන්න එයාගේ සරේරය දුරුවල වෙනවා විරූපී වෙනවා. අර කොයිතර ලස්සනට හිටියත් ඕ වගේ දුකක් විදිනකොට විරූපී වෙන. ඔය අපි සමහර වෙලාවටහන්නේ තිික් නේද සරයටටික් වෙනස්වෙලා තියන කොට ලස්න ොන්දර හිටිය රුම්කට පහුගේ කාල උනේ කර පිහන්නේ. ඒ මමුක් හරි දුකකර ොම්න්නසකට පත්තුන ආර පස්සේ අර පුද්ගලයාගේ සරී ඉරිය විරූපී වෙනවා. ඒ විත රක්නෙමේ ඒයාගේ වැඩකටයුතු වඩාල වෙනවා. ඒකන යම්කිසි දුක්ක දෝමනස්යන් විදින අය ඒ කාලය තුලෙද තමන් ගෙතිනිදා කරග්ඩෝල වැඩටයතුරු කරන්නන්නේ නෙ. ජීවිත ඉදිනනිදා කරන්් ඕන ගොඩාක් දේව ලත පසු කරගන්නවා. සමහරවෙලාට පුද්ගලයා මලෝ ජීවිතයම. විනාස කරගන්නවා පින්නතුනි ඇයි මේ ජීවිතේ තේරුම්ගත්ති නැති හින්ද. ඒකයි පින්වතුන් අප සද්ධර්මය ශ්‍රවණය කර්ඩ ෝනි කියලා කියන්නේ. සද්ධර්මය තින වටිනාකම ඒකයි. ජීවිතය පින්නතුනි යම් කිසි ගැටලුව ඇතිවුනාට පස්සේ. සාමාන්‍ය ප්‍රෘතජ්‍යාන මිනිස්සු විසඳන ආකාරයට ධර්මය දන්නයි විසදැන්ඩියන්ට හොඳන. ධර්මය අහලතිීන අය ධර්මය පිරිපදිනාය, ධර්මය අවබෝධ කරගත් අය ප්‍රශ්නදිහා බලන්ඩෝන වෙනස් විදිහකට. ඉවසීමෙන් යුක්තව. හමන්ගේ වීමංසක ඥානයේ පාවිච්චිරන්නේ ගැටුදදියා බලන්න ඕනි. ඇයි මෙහෙම දෙයක් මට හට ගැනුනේ. කොහොමද මේ වගේ දෙයක් උනේ මුකද මේක හේතුව හේතු ගොඩා තියන්න පුුවන්. හැබයි බලපාපු ප්‍රධාන හතුවත් තියන්න පුළුවන්. අන්නේ ප්‍රධාන හේතුව නැති කරන තාකල් මේ කුඩා කුඩා ප්‍රතිඵලවසෙන් එන දේවල් මගේ ජීවිතයට එනවා කියන අපි හිතන්නට ඕනේ. එ නිසාර මූලික හේතුව ැති කරන එකයි ධර්මය දන්න කෙන කරන්න පින්නතුනි. ඒ යාගේ ඩකට තුරි ඩාල වෙනවා විතරක් නෙමයි යාරුම්කද වෙන්නේ. සතුරෝ ඉන්නවානේ. ඒ සතුර සතුටු වෙනවා. ඇයියි. අහවල් කෙනට අන්න කරදරයක් වෙලා. නේද යයාගේ ජීවිත අයාරේ දේ ලැබිලනෑ මෙන්න ලාපොරුත්තය හිටිය කියලා අ සතුරන් බොහෝම සතුරට පත් වෙනවා. හැබැයි මිතුර මිතුර දුක් වෙනවා. බලන්න මේක තේරුම්ගත තිසා වෙනද. සතුරන් සතුරට පත්වෙනවා මිතුර දුප් වෙනවා. එතවට එයා මොකද කරන්නේ අර ජරාජීරන බවට පත්වෙන දේ ජරාජීරණ වෙන කොට නේ දෙයා සෝක කරනවා එයා ක්‍රාන්ත වෙනවා යට කලන්ත එහැදෙනවා අඩනවා බැලපෙනවා පපුර අද්ධක ගාගෙන කෑගානවා මේ දේවාටික කරනවා එතුර පින්නතුනි යම් කිසි කෙනෙක් තමන්ගේ රූපය පිළිබඳව අධික මාන්‍යින් ජීවත්වවෙන්න පුළුව අනිත් අයට වැඩිය මට ලස්සන රූපයක් තියෙනවා න අනිත් අයට වැඩිය ලස්සන කටහඬක් මට තියෙනවා නේද අනිත් අගේ ශරීර පිළිබඳු අංගෝපාංග පිළිබඳ කළපනා කළයා ගැස් දෙකර වැඩියීමමගේ ගැස් දෙද ලස්සනයි මේේ දෙයා ගැතපය වලට වැඩිය මගේ අතපය සක්තිමත් පැහැපත් මේ අදී වසෙන් ගොඩාක් දේවල් හිතන්න පුළුවන් ඒකනි යම් යම් අය තමන්ට ලැබිච්ච රූපය නිසා උද්ධාමයට පත්වෙනවා පින්වතුන අපි රූපය ලස්සනයිද අවලස්සනයිද කැතයිද හොඳයි ද නරකයිද කියලා තීරණය කරන්නේ අපි ජීවත්වෙන සමාජය අනුව. අපේ සංස්කෘති අනුව තම අපි තීරණය කරන්න. ඉතින් අපේම රටේ සමහර වෙලාට ජීවත් වෙන හමේ පැහැපත් භාව යඩුයි කියලා. අ බටහිර සීත රටවල්වල ජීවත්වෙන මිනිස්සුන්ට අනුව. තමන්ගේ හමේ වරණයක් වෙනස් කරගණ්ඩෝනය කියලා ඕන තරම් මේ හමට සරීරයට ආටෝප සාටෝප කරන අය ඕන තරන් ඉන්නවා. ඒ සඳහා සමහරවිට දහස් ගණන්න මේේ ලක්ෂ ගණ වියදම් කරනයක් තින්නවා. එතර එයා තේරුම්ගත්තෙ නෑ මම ජීවත් වෙන්නේ මෙන්න මේ වගේ රටක. මගේ රටේ පරිසරය මේ වගේ කාලගුණික දේශකරු විපර්යාස තත්ත්වයන්න්න මේ වගේ කියලයා තේරුන්ගත්තේ නෑ. දෙතකොට එයා තමන්ට නොකලැපෙන දෙයක් ලබාගන්ඩ බලින් උත්සාහ කරන පිතම යම්කිසි විෙනස් වීමක් ලබාගත්තයි කියලා හැබැයි පින් උතුනිව ලබාගත්ත කිසිම දෙයක් අපිට සදාකාලික සතුට පිණිස හේතුවෙන්නේ නෑ. ඔය ලබාගත්ත පැහැපත් භාවේ ලස්සන අපේ තියාගණ්ඩ පුළුවන්කමක් නෑ මොකද අපේ සරීරය ජරාජීරණත්වයට පත්වෙනවා අපි හැම කෙනෙ පින් වයිසටයවා. ඉතින් අපි මේ ළමා කාේ පහුවරල තරුණ කාේයටට එනකොට අපේ ටික් අතපයි හයි්‍ය කාලේ ගේ කල්පනා කරන්න පුළුවන් ො ය වයිස මනිස්සු කරන වැඩ අපිම් කකරද කරන්න කියලා. සහර වෙලාවට බනක්කහන්ට පන්සලට යම කිව් හම භාවනා කරන්න ටිකක් යම කියල කතාකරොත් එහෙම අනේර කල්තිය නොන තව නෙදොයි වයිසක මිනිස්සු කරන ලපි කරන්න ඔන්න කිය සමහරයි කියන්නවා වඩ පුළුවවා. ඒ පින්න තුන අර තරුණ මදේ මත්වෙච්ච මිනිස්සු. එලා ජීවිතය ගැ තේරුම් අරග නෑ කාඩුවත් කියන්න බෑැ පින්නවතුම අපි මෙන්න මෙච්චර කාලයක් ජීවත් වෙනවායි කියලා. බලන්න මේ කාල වෙනකොට අපේ ජීවිතය කොයි තරම් අවිනිශ්චිද කියලා අපි ඔයි හම්බ කරගත්ත දේවල් වල වැදගත්කමත් දැන් තියෙනවද. අපි කල්පනාකරපු දේවල් පාර්ථනාකරපු දේවල් අදහස් කරගෙන හිටපු දේවල් කොයි තරම් ප්‍රමාණයක් මේ කාලය තුළද අපට ලැබුණද ඒ ශෂ්ඨ කරගන්න පුළුවන්කමත් තිබුණද බලන් ඊට වැඩිය ප්‍රමාණයක් අපෙන් ගිරිහිලා ගිහිල් ලැති. අපිට නැති වෙලා ඇති අපිට අහිමි වෙලා ඇති ඒක තමයි මේ ලෝකයේ ස්භාවය අපි කොහිතනම් ප්‍රාර්ථනා කරගන හිටිය කොයිතනම් විශ්වාස කරගන හිටියත් ගොඩාක් දේවල් අපිට නැති වෙලා තියෙනවා පන්නතුනි අපි සරලොවම කිව්වොත් සමහර වෙලාවට දෙමවුපියන්ට තමන්ගේ දරුව අහිමි වෙලා තියෙනවා. දරුවන්ගේ ජීවිත අහිම වෙලා විරක් නෙමේ. ඒ දරුවෝ ජීවත්ව ඉන්නවා හැබැයි දෙමවප අත්තරල හිල තියෙනවා. එතුොරු බලන්න දෙමව්පියෝ දරුවෝ හදනවා බොහෝම ආදරයෙන් සෙනේ හසෙන් අපිටත් මේ දරුව කවදහරි උපස්ථාන කරයින. අපි රැකබලා ගනීනනි කියලා. ඉති පෙන්වත් අපි හම්බ වෙලා තියන ඒගේ අම්මලතාත්තල. අර දරුවෝ කෙරෙහි පූරුන් විශ්වාසයක් ඇතිකරගෙන සමහ රම්මලතාතල තමන් සන්දක සීරු දේවල්ම ලියල දීලි බරයි. පවරල දීලෙයි බරයි. අමන්ට කියලා අල් පෙනිත්තක දෙයක් ඉතුරු කරගන නෑ. හැබැයි පින්නවනි අවසාන ප්‍රතිඵලයමු කදද. අර බලාපොරොත්තුවෙච් කිීම දෙයක් අරම්මට තාතර හම්බුණේ නෑ ලැබුවනෑ. අර දරුවේ පොරොදුව කඩකර. ඇති පින්නතුනි මේ ස්වභාව අපි තේරුම් ගණ්ඩෝනේ. ඉතින් අර අනිකුත් සම්බන්ධ කම්ගැන අපි කියන්න් අවශ්‍යතාවයක් නෑ. ඒ සිරු දේවල්වල යථ ස්භාවේ ඒකයි. ඉති මේක පිනව අපි දැනගැෙන ජීවත්වෙන් ඕව. ත මේ වෙනස් වෙනකොට රාජීරණ වෙනකොට විපරිනාමීයට පත්වෙන කොට අපිට පින්වතුනි එක දරාගන්න පුළුවන්. ති එනිසා අර අස්ෘතුවත් ප්‍රතජ්ඥනයම් කද කරන්නේ තුර අස්ෘතවත් ප්‍රතජ්ඥනයගේ සභාවය පින්නතුනි. අපේ දේශනාවල සඳහන් කරනවා අස්ෘතවත් පෘථජ්ඥනයගේ ලක්ෂණ කහිපයක් පිළිබඳව. එයාගේ පලවෙනි ලක්ෂණය තමයි අරියානං අදස්සාාව. එයා පින්වතුනි සැබෑ ආරිය පුද්ගොල කහද කියලා හඳුනන්නේ. එගේ මරිය දම්වස් සකෝවිදෝ එයා ආර්ය ධර්මය තේරුන් ගන්ඩ දක්ෂ කෙනෙක් නෙමේ එය අදක්ෂ කනෙක් ය මේ ධර්මය තේරුන්ගත්ත කෙනෙක් නෙමේ.ඒවගේ මරිය දම්මේ අවිිනේතෝ ඒ වගේම පින්නතුනි ආර්ය ධර්මයයා හික්මීමට පත්වෙච්ච කෙනෙක් නෙමි. සප්පුරිසානග අදස්සාවි එයා සැබෑ සත්පුරුසය හඳුරන කෙනෙක් නෙමේ. සප්පුරරිස දම්වස් සකෝවිදෝ සත්පුරු ධර්මේ තේරුම් ගණඩ පුලුවන් කෙනෙක් නෙ මේේ අදක්ෂෙනෙකයා ඒ වගේම පින්නතුන සපපුරිස දම් මේ අවිනීතෝ සත්පුරුස ධර්මයේ නොහෙක්මුණු කෙනේ එතෝර මෙන්න මේ වගේ ලක්ෂණ තියෙනවා කාලඟද අස්ෘතවත් පෘථක් ජනයාළඟ එතකොට ඒ වගේ කෙනෙකුට මේ කිය දේවල් සිද්ධ වෙනකොට මේ කරුණු පහ ජීවිතයේ සිද්ධ වෙනකොට එඒ අම්ගොද කර නයා සෝක වෙනවා අන්ඩනවා වැලපෙනවා පපුූ රද් දෙකෙන් ගහගෙන කෑ ගහනව අටනවා බැලපෙනවා දුක් දෝමනස් යන්නට පත්වෙන. මොනුවද රණා පහ එයා වයිසට යනකොට. ඒවගේම පින්වතුනී එයාට නිෙඩ රෝග හැදෙනකොට එයා මරණයට පත්වෙනකොට ඒවගේ මෙයා සතුදේවල් ගෙවීගෙන යනකොට. ඒවගේ මෙයා රැස්කර ගතු දේවල් නැසෙනකොට ජීවිතේ පවා නෙසෙනකොට යම්කද කරන්නේ අර තත්ත්වයට පත්වෙනවා. හැබැයි පින්වතුන ඊට වැඩිය තවත් වෙනස් පුද්ගයකුත් ඉන්නවා. අපි එයාට කියනවා ස්ෘතවත් ආර්ය ශ්‍රාවකයා කියලා. ස්ෘතවත් ආය ශ්‍රාවකයා. තු එයාගේ ලක්ෂන තමයි පින්වතුනි පලවෙනි කාරණය එයාගේ ලක්ෂණය මකදද බුද්ධේ අවෙච්චප්ව සාධයන සමන්නාගතෝ හෝති එයා පින්වතනි බුදු හාමුදුරුවෝ කෙරෙහි ස්තීරවසේම පැහැදිීීමට පත්වෙච්චගෙන. ඔබත් මේ සුෘතවත් ආරශ්‍රාවකය බවට පත්වෙන්ඩයි පින්වතන උත්සා කරන්නරුුණේ. එයාගේ පලබවෙනි ලක්ෂණය තමයි බුදු හාමුදුරුව කෙරෙ එයාට ස්තීර පහැදිීමත් තිය. එඒ වගේම පින්නතුනි ධම්මේ අවෙච්චප්ප සාදේන සමන්නාගතෝ හෝති. ධරමය කෙරෙහි ස්තීරූ පැහැදීමක් තියෙනවා. සංගේ අවෙච්චප්ප සාධේන සමන්නාගතෝ හෝතයි, ආරය මහා සංගරත්නය කෙරෙහි ස්තීරූ පැහැදීමක් තියෙනවා. එවගේ පින්නතුනි හතරවෙෙනි කාරණය අරියකන්තයහි සීලයෙහි සමන්නාාගතෝ හෝති, ආර්යකාන්ත සීලය පිළිබඳව එයාට සීලයෙන් යුක්ත වෙනවා. පින්නතුනි ආර්යකාන්ත සීරය කියලා කියන්නේ පංච සීලේ. එඒතු මෙන්න මේ කාරණ හතර ශෘතවත් ආර්ශ්‍රාවකය සතු වෙනවා. පින්වතුනි ස්ෘතවත් ආරය ශ්‍රාවයකූටත් ඔය කාරණා පහ මේ ජීවිතයේ ලබන්න බෑ. තැන් අස්ෘතවත් ෘතජ්්‍යනයටට ැෙන් ෙත්න ෘතවත් ආයශ්‍රාව කැර ලබෙ ෙත් නෑ. හැබැයි පින්වතුනි ශෘතවත් ආර් ශ්‍රාවකයටත් මේ දේවල් සිද්ධ වනාට එයා අර අස්ෘතවත් කෘතජ්ජනයාවගේ හැසිරෙන්නේ නෑ. ඇයිඒ. එයා ධර්මය දන්න කෙනෙ. ධර්මය යහපුගෙන ජීවිතය අවබෝධ කරගත්තගෙන එතකට එයාගේ ශරීරයත් වයිසටය නෝ. හැබැයි ඒයා වෛසර යනවා කියන එක තේරුම් අරගෙන ඉන්නේ. එනිසා එකන් කම්පාවර පත්වෙන්නෑ ඒක එයාට දරාගන්න පුළුවන් ඒවගේම සරීරයේ පවත්වාගෙනයන් දෝනි කියලා වයිසට යෑම වලක්වාගනයන් හින්ඩෝනිි කිය ලයා යම් යම් දේවල් කරන්නෙත් නෑ. මොක දෙයා දන්නවා ඉපදුනාර පස්සේ මෙන්න මේ හොදු ක් දෝමනස්්‍යයන්ට මුහුණ පාන්න සිද්ධ වෙනවා මොනොද පොදු දේවල් අපි වයිසර් යන එක ඒවගේ පින්නති අපි ලෙඩ වෙන එක ඒවගේ මරණයට පත්වන එක ඒ අපේ ජීවිතයට සිද්ධ වෙන දේවල් එතකොට අර ශෘතවත් ආරය ශ්‍රාවකයා ඒ ධර්මතාව අන්ටික තේරු අරගෙන ඉන්නේ ඒවගේ මහතරවෙනි කාරණය එයා දන්නව ගෙවීගෙන යන දේවල් අපේ ආවිශවෙන්න පුළුවන් අපේ කාලයෙන්න්න පුළුවන්න්නේ ද ඒ වගේ දේවල් ගෙවීගෙන යනවා ඒගේ නැසන දේවල් කිසිම ෞතික දෙයක් අපි රැස් කරන දෙයක් අපි රෝණ විදිහට අපිට අවශ්‍ය කාලය තියාග්‍රීන් හැ කියාවක්න. ඒ නැසන දේවල් ඒ විනාස වෙන දේවල් කියලාට පින්වතුන ඒ තේරුන්ග රඟන්න. එ තේරුම්ගත්ත කෙනනාට පින්වතුනී අර කියන බාධක කටික ජීවිතය ඇතිබෙන්නේ නෑ. මුණ අද බාධක එයා අඩන්න වැලපෙන්න්නේනෑ නේද. ඒ වගේ මෙයාගේ සරීරයේ විරූපි වෙන්නනෑ. එහාට සතුරෙක්නෑ සතුර කිටියත්. සතුරුුවෙන්ඩ දෙ න ොක දරයා වෙනස්වෙෙන නෑ ඒද ඒවගේ මිතුරන්ට දුක්වෙන්න දකුත්නෑ මොක දයා දුක්ව නත්හ ිතුර දුක්වෙන්න එත් නෑ එකතුවර පින්නතුනි එයාට අඩන්ඩ බැල පෙන්ඩ දෙයක් ඉතුරුුවවෙන්න එත් නෑ තේසා පින්නතුනි අපි මේ ජීවත්තුලා ඉන්න කාලය තුලද අපි තේරුම් ගන්න ඕනේ මේ පොදු ධර්මතාටික අපේ ජීවිතය තුළලදි අපිට බක්තිවිිඳට සිද්ධ වෙනවා. මේවට මුහුණ පාන්න සිද්ධ වෙනවා. මේවා අලබ්බ නී කාරණ එකැන ජීවිතයේ කිසිම දවසක අපි බලාපොරොත්තු උනා කියලා තියාගන්න ඕනි කළ හිතුව අට අපේ ජීවිතය කවදාවත් ලබන්ඩ බැරි දේවත්. එනිසා පින්වතුන මේ ජීවත් වලායින් අප ඉතාම කෙටිකාලයයි ඒ කෙටිකාලය තුළි අපේ ජීවිත ගෙනැ අපි තේරුම් අරගන අපි රැස් කරන දේවල්වල ඇත්ත තත්ත්වයත් අපි තේරුම් අරගන ජීවත් වෙන්නට ඕනි අ තමයි පින්නතුනි ධර්මයට යොමු වෙන්නේ. මේ බන අහලා මේ ජීවිතය ගැන තේරුම් ගන්නේ අන්න ඒ වගේ අය. තේනිසා අපි සමහර වෙලාවට අනිකුත් අ ඇත් එක ජීවත් වෙත්ති. අපි සමහර වෙලාවට කියනවා නේද මගේ අවුසත් අැරග නොයා ජීවත් වෙන්ඩ ඕෝන කියලා. අපි සමහර වෙලාවට කියනවා. ඇයි පින්නත්නි අපිහෙම කියන්නේ. ඇත්තර මේ ඒ කෙනා ජීවත්වෙනවට ආශාවටද ම ැත්තං කරුණු හරි හැටි තේරුම් අරගන නැතිකමද එහෙම නැත්තන් තමන්ගේ කපටි බවද මෙන්න මේ කාරනාටික අපි අවධානයට යොමු කර්ඩෝනි. අපි දන්නවා පින්නතුනි අපේ ආයුස අපිට කාටව දෙන්න හැකියාවක් නෑ මගේ ආවුෂ ම කොහමද තව කෙනෙකුර දෙන්නේ දෙන්න හැකියාවක් නෑ අඩුම තරම මම ජීවත්වෙන කාලය ගැන මම දන්නෙත් නැත්තං. මම ජීවත් වෙන වයිසගෙන දන්නත් නැත්තාං ආුශකොමද ම ත කෙනෙුර දෙන්නේ එතකොට පිනොති අපිෝ කියන්නේ කරන්ඩ පුළුවන් දෙයක්ද බැරි දෙයක්ද අපි ඔය කියන්නේ කරන්ඩ බැරි දෙයක් දෙන්න බැරි දෙයක් ගැන පිින්වතිනි කවුරුවත් කියන්නේ න මඩේ මගේ ඉඩමින් පර්චස් දහැ කොයා ගන්න කියලා මගේ සල්ලි වලින් රුපියල් දහත් දෙදා කොයා ගන්න කියලා කවුරුති යන්නේ නෑ බලන්න මිනිස්සු ෆ්‍රස් කරන දේවල් ඒ නැසෙන දේවල් හැටියර් හිතන්නේ නැතුව යි තරන් ඉටකඩා මත්තේ නේද අල්ල පු ෙර මිනිස්සුත් එක් තරා වෙලා වයුරේ එන්න කොටා ගැමින් ජීවත්වෙන මද කියලා. ඒවා තමන්ගි ජීවිතය කියල තමන්ගි ජීවිතයයටය බද්ධ කරගන නේද සහර වෙලාවට කියන නේද කෑලිවරට කපලා ගගේ මුහදේ දැම්වත් දෙන්න නෑ කිය නේද ඉඩම කැලේට ගියත් පාලුවට ගියත් කුඹර පුරන් වෙලා ගියත් මං ඕකරම් ඔකුට දෙන්න කියර තමයි කිය. නති ලන්න එකකැත්තකින් ්‍රෘස්්ාව බලවත් වෙලා තියෙනවා. තව පැත්තකින් දේශේ බලවත් වෙලා තියනවා තව පැත්තකින් පින්වති මහය බලවත් වෙලා තියවා. එතොර පින්වතේ ලෝබය දවේශය මූහය කියන මේ ප්‍රධානකුසල මූලියන් තුනම බලවත් වෙච්ච මනුස්සේ බලන්න කොයි තරන් අන්දකාරකද ජීවත්වෙන්නේ කියලා. අඩුම තරමබේ ලබාගත්ත මනුස්්‍ය ජීවිතය වටිනාකම තේරුම් අරගරනෑ. ඇයිම මනුස්සෙක් වෙලා තුදිනකට තේරුන් අරගන. ඒෙන් පිනොතින මේම තේරු ොගත්ත කෙනා මිත්තරම ඉන්නේ අපායේ දොරටු විවෘතරගන. දුගතියටයි එයා දොරට විෘත කරගන ඉන්නේ. එයා සූදානමින් ඉන්නවා දුගතියේ උපදින්ද. ඒවගේ කෙනෙක් වින්න්නොතිේ කවදාව සුගතියට යන්න නෑ සුගතියේ ඉපදෙන්ඩ හිතලවත්නෑ. තිේනිසා අපි ජීවිතයේ ගුඩාක්වෙලාවට කරන්නේ තනතුරක් බදාගන ජීවත්වෙනවා. ඒව නැතිවෙනේවා විෙනස් වනේ වගේ ලා අපි හිරනෑ. ඒ පි රැස් කරගත් ඉඩකඩ ිබදල් මත්තේ නද සහරයිනේද තමන්ගේ ගිනුම්වල ලක්ෂ ගනන් කෝටි ගණන් සල්ි ගොඩගහගෙන ජීවත් වෙනවා. ඒ සමහරවෙලාට තම බුක් තිබි දෙන්නෙත් නෑ තබ කෙනෙකුට දෙන්නෙත් නෑ මොකද යා හිතන එයා සහරවෙලා ප්‍රකාශ කරනවා බමනං මට පුළුවන් තරන්ම් උපරිව හම්බ කරගත්ත කියලා. එතවර යා හම්බ කරගත්තා කියලා එක පැත්තකින් සන්තෝස වෙනවා හැබැ පින්න්නොතුනි තව පැත්තකින් බලන්ට එයා පරිහරණය කරන්න ෙත් නෑ යා තව කෙනකුර දෙන්න ෙත්නෑ. ඒයාට මැරණකුරු වෙට අරගෙන අන්ඩත් බෑ. මැරුනර වස්සේ පින්ුවතිම කඳද වෙන්නේ. කිසිීම දෙයක් නැති හිස් මනුස්සේ කැටියට කරගත් අකුසල කරමටික් තියෙනවලං ඒ ටිකයි කරගත්ත කුසල කරමටිකත් තියෙනවනං ඒටිකයි අරගනය අයන්ඩයනවා. එයාට වෙන කිසිීම දෙයක් ගෙන යන්න බෑ. සමාර් වෙලාට ඒක ජීවත්ලයින් දරුවකුට ඥාතිකරත් පරලත්න නේද ඒකත් කිසි කෙනකුර ලබෙන්නේ ෙත්න. තකට ගොඩායිගේ ජීතවල පින්වතුන ඇතතත්විය යෝකයි. එනිසා අපි හරිහම්බ කරන දේවල් නැසෙන දේව. ඒ ගෙවෙන දේව අපේ ජීවිතයත් පින්වතුන ජරාවට පත්වෙනවා ලෙඩරුහෝග හැදෙනවා මරණයට පත්වෙන කියෙ අපි තේරුම් ගණඩෝන. ති අපි සමහර වෙලාට යම්කිසිගෙනෙක් මැරුණනට පස්සේ හොට නීරෝගී ි මනිසුත් මෙරෙනවා. ඒ නීරෝගීව හිට මනුස්සෙ එක පාරට මරු හමි කියනවා ර. හක්්ගලක් වගේ හිටපු මනුස්්‍යයම එක පාටමික දුුණන කියලා පින්වතුන ජීවිතය සස්භාවයකයි නද මරණයට ඕනව දෙයක් බලපන්න පුළුවන්. සරීර සක්තිය තිබුණා කියලා එයා මරණයට පත්නොවීන්නේ නෑ කෙනෙක් ළමාකාලේගෙවන්නේ ලදරු කාලේගෙවන්නේ කෙළෙ මරණයට පත්නොවී න්නේ නෑ. එය කොයි තරම් හොඳ වැඩ කරන්නෙක් වුණත් නේද අනි අනිත්ත අයි උදවපකා කර අපි සමර රගන්නේ මේ පවුල හිටිය ොම කෙන හොම නුස්්‍යය හරි හොඳ මනුස්සය පි ත් කොයි ර හොදුොත් මන එක කරුණු ලිින්ක්ව. නේද. මුණවා කරත් මරණයට පත් වෙනවා. ති මේ වපින්වතුන් අපි කොයි තරං හොදේවල් කරත් අපිට වලක්වන්න පුුවන්දේවල් මේ මේ කරුණු පහ. හැබැයි වලක්වන්න බැහැ කියලා අපි ධර්මයට යොමුවෙලා මේක තේරුම් ගන්න එක නවත්වන්න හොඳන. අපි මේක තේරුම් ගැනීම තමයි මේ ජීවිතය වැදගත් වෙන්නේ. ඉති මෙන්න මේ කරුණුත් පහ අපේ ජීවිතයට කවදාවත් ලබා ගන්න බෑ. අපි වයිසර යනක ලෙඩරෝග හැදනක මරණය පත්වෙනක යම්යම් දේවල් ගිවගෙන යන එක නැසනයක අපි තේරුම් කරන් ජීවත්වෙන්න්න ඕන. එතුව ඒ ගිෙනකොට නතිවෙනකට පින්වතුනි අපිට පේන්න ගන්නවා මම රැස්කර නනිදේවල්ුල ස්භාාවයක් මේකයි. එක දව්යක් විනාස වෙන කට නැසෙනකොට අනි අනිත්‍ය දේවල් වලටත් මේක නෙවෙන්නේ කියලා. ඔබ හිතන්න තරුණ කෙනෙක් මැරෙනකොට ඒ රුණ කෙනාට මරණයට එයා පත්වුණවා න නේද. මටත් ඕන වෙලාවක හෝක පත් වෙන්න පුළුවන්. ඒක කාලේ මව දන්නන්නේ නෑ. එනිසා පන්නනොතුති ඔබ ජීවත්තුලයි නිතාම කෙටිකාලය. කවදාවත් ඒක දීර්ග කාලයක් හැටියට හිතන්න එපා. ඒ කෙටිකාලය තුළදී ඔබ අඩු ගණනේ තමන් මියගිය අවස්ථා වෙදි. එතනට එක්රැස් වෙන්නවත් හැකි පිරිසක් ඔබ හදාගන තියියෙන් ඕන. උබ නික ෙ මේ හැන පින්නවතු ඒ. ේ ගුණ හත්කම් ැන කතා කරන පිරිසක තෙන් එක් පෙන් ඕනි. සමහර වෙලාවට අයහපත් වැඩ කරපු පාපී වැඩ කරපු අකුසල කර්ම කරගත්ත මිනිස්සුන්ගේ දේහයන් වලන්දත් ගහස් ගනන්ගෙනවා. නේද විධාකාර ගෞරෝ සත්කාර කරලයි දේහට මිහිදන් කරන්නේ. ආදාහනය කරන්නේ. හැබැයි පින්වතුනී එන්න එ කෙනා ගුණ කියන කෙනෙක් බවටමපත් වෙන්න. හැම කෙනෙක්ම යහපත් පුද්ගලයෙක් කියලා වරණනා කරන කෙනෙක් බවරට පත් වෙන්න පුළුවන්. එහම නැතුවනේ ද සහර වෙලාට මිය ගිය කෙනට දේහටත් බැනැබැෙන මිනිස්සු. එහම කෙනෙක් නොවී හොඳ ජීවිතයක් ගත කරන්නට ඕනේ. එතවරයි හොඳ භාවේ තමයි ඔබට සදාකාලික සැනසිල්ල පිණස හේතුවෙන්නේ. ඉති ඒ නිසා අදාපිමේ දේශනා කරන්නට යෙදුනේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ මුන්ඩ රාජ වර්ග සඳහන් වෙන අලබ්බ නීය ටානසූත්‍ර දේශනාව. එතර බුදුහාදුරු මේ සූත්‍ර දේශනාවෙන් අපිට කාරණාපක් පෙන්නවා පළවෙනි කාරණය අපි ලෙඩවනක ඒ වගේම අපි වයිසර යනක නේද ඒ වගේ අපි මරණයට පත්වනයක වගේම නැසන දේවල් නැසනක ගෙවීගෙන යන දේවල්ටක ගෙවීගෙනන එක ඉති අපි වයිසට ය ලෙඩවෙනක මරණයට පත්වනක නැසන දේවල් නැසන එක ගෙවීගෙන යන දේවල් ගෙවන එක අපි කාටවත් නවත් අන්ඩ පුළුවන් දේවල් නෙමෙයි ඒවා ඒයාකාරෙන් අපි කාගේ ජීවි ඇතුලි සිද්ධ වෙනවා. අපි බුදු හාදුරන්ගේ ජීවිත කතා බැලුවත් බදුරජාණන් වහන්සේ ඉපදුනාට පස්සේ උන්වහන්සේගේ ශ්‍රීදේහයත් වයිසට යෑමක් සිද්ධ වුණා. ඒවගේ ලිටරෝග උන්වහන්සේටත් බැෙනතුුණා. නද. මේ ලක්සන ටිකඒවගේ උන්වහන්සේ පිල්ුවන් පෑවුරු දසුවක පමණ කාලයක් ජීවත් වුණේ. මෙ ලෝකෙ සියලුව මිනිස්සු ජීවත් වෙච්චේ මිනිස්ු හැම කෙනෙක්ම. දදා කාලක ීවත් වනෙට කවරුව හිතවන ඒ එක සාර්ථකනනේ. හැම කෙනෙකක් මරනයට පත්වන. එනිසාඒක පොදු දෙයක් හැටියට අපි කල්පන කරන්න ඕනි. ඉතින් අර ෘතවත් ආරය ශ්‍රාවකය කල්පනා කරන්න පින්න තුන මේක පොදු දෙයක් මේ මටවිතරක් එල බච්ච දෙයක් නෙමේ කිය. හැබැයි අස්ෘතවත් පෘතජ්නයම් කද කරන්නේ අස්ෘතුවත් ප්‍රතජ්ඥය හිතනවා මේවා මටමන එන්නේ කියලා.රදරයක් විත්්‍යයක් කෙනක අනේ මටමන මේවා සිද්ධ වෙන්නේ මං කොයිතර හොඳ වැඩ කරනවද කියර යම් කෙනෙක් කෙනෙ කිහිරන්න පුළුව. න්නතුනි ැයි අපිදන්නේ නෑ මේ බවේදී අපි අකුස කරම නොකරාට අපි අතීත භවයන් වලදී මොනමනවගේ අකුසල කරම කරාද කියලා ඒ නිසා ඔබ යම්කිසි ආකාරයෙක දුකක් පීඩාවක් මිදිනවාන මේ බවේදී. සමහර වෙලාට ඒකර හේතුව වෙන්න පුළුවන් අතීතය කරපු අකුසල කරමයක්. එහෙම නැත්තැන් ස්භාවික හේතුවක් බලපාන වෙන්නත් පුළුවන් වෙනත් හේතුවක් බලපාන වෙන්නත් පුළුව. හැබැයි ඔබ තේරුම්ගණඩ ඔබේ ජීවිතයට ඕන වර්ගේ ඩක්කි දෙන්න පුළුව. දි තරණය කරන්න රඩේ හොඳයි මේඩේ නකයි කියලා මේ දි හිත වන්න ේ ේන හොඳයි මේ රකයි ඊට වැඩ ර පපතලෙක් මට යෙ මේ ආද වවසේ දවලතය පිතාන්නන්නේ හැබයි ඔ හැම එකක්ම ලෙඩ ඔබ ඔය හැම දෙයක්ව ්‍යාදයා එතකොට ඒ ඕනම ලෙඩක් අපේ ජීවිතයේ ඕනම කාලෙක හැෙන්න්න පුරුවන්. මේ ඒනිසා මටම මේ සිද් වෙන්න මටම විතරක්න මේ සිද්ධවෙන්න ලක ජීවත් වෙන සියලොම අයට මේ ලෙඩට රෝග හැදෙන. මෙක් වයිසටයනවා මගේ රීරිවිත රක්නෙමයි තමන්ගේ සරීරයේ දිහා බල කම්පාවර පත්වෙන්න්නට පානෙත් අයට සිද් වන දේ තමයි ම සිද්දවෙ. මරණ දිහාබලත් ඒක හිතන්න කෙනෙක් මරණ කොට මිය ගියල් පස හිතන්න ඒ තත්ත්වය තමයි මරත් ගොදුරු වෙන්නේ. මම රැස්කරගන්න දේවල් විනාසවෙනවා මගේ ආවිප්‍රානය ගැෙනවා ඒවා විනාස වෙනවා මේ ආදී වසෙන් ඔබට කල්පනා කරනවනං ඔ ජීවිතය තේරුන්ගත්ත කෙනෙක් වෙනවා. ජ වි ේරුම් ගත ක් න්නොත් බ වදාව දුක් දෝමනස් ඇට පත්වෙන්නේන. පච්චාත් තාපයට පත්වේෙ නේ ඔපාතින් සිද්ධ වැරදි අඩුපාඩුකං ගුඩාකොකට වලක්වාගන්න පුළුවන් ඔබ මේක තේරුම් අරගන ජීවත් වෙනවාන. එනිසා පින්නතුනිි ඒ තේරුම් අරගැනීම තමයි ඔබට වැදගත්වෙන්නේ. ඒේනිසා අද අපි මේ දේශනා කරන්න යෙදනි අංගුත්ත්‍ර නිකායි සඳහන් වෙන අලබ්බනීයට හනසූතර දේශනාව ජීවිතේ අපිට කවදාවත්. අපි ප්‍රාර්ථනා කරාට නගා කරගන්න කියට හැදු අට හිතුවට අපිට සපල කරගන්නඩ බැරි කරුණු පාත් පිළිබඳ. ති මේ කරුණු පිළිබඳ ඔබේ අවධාන යොමු කරලා. ඔබේ මෙලව ජීවිතය සාර්ථකරගඩ සුවපත් කරගන්න කිය අපි මේ වෙලාවේ මදක් කරන ගමන්. ඔබේ ඔබ සිද්ධ කරන සිරු යහපත් කටයුතු සාර්ථක වේවා. වගේ තුනුරුවන්ගේ ආසිුරවාදයෙන් ඔබේ මෙරව ජීවිත, සිරුම දේවල් සාර්ථකවෙලා හොඳ ජීවිතයක් ගතකරගන්නට ඔබට ආසිිරුවාද ලැබේවා මෙලොයත් පරලව වශයනුත් යහපදක්ම බේවාකි ලපි සාධූ කියලා ප්‍රාර්ථනා කරමු. අවසරයි සාමින්ත්‍රයන් වහන්ස අදවස්සේ ධර්මානු ශාසනාවේ දායිකත්්‍යයන් අරමුණු ඉදිරිපත් කරන්නට කුඩා ගෝනුදූව පරණ පන්සල පාරේ බිසූ වසර දොල්හකට පෙර සහ. වසර, දාහය හමාරකට පෙර අබොහා ප්‍රාප්තකේඩී යසවති ආදරණිය මෑනියන්, සහ ආර් විලියම් පෙරේරා ආදරණී පියාණන්ට, වත්තල් පොල කුරුපපුමාවතේ විසූ වසර ද අටකට පෙරහා, වසර හතලෙස් පහකට පෙර.මියගේ සුමනාද සොයිසා මෑනියන්ටත් ලොයිට් ප්‍රනාාන්දු පියාණන්ට සංසාරගත සවලුම ඥාතීන්ට නිදුක් නීරෝගී භාවය පැතිීමත් ධර්මාබෝධය පිෙනනිසත්. සස්මිනී හා, අසන්දී දියනයන්ගේ අධ්‍යාපන කටිතු දියුණුවීමටත් දේශකයන් වහන්සේඇතුළු සිලුම වාමින්ද්‍රයන් වහසේලාට ලංකා වාසී ලෝකවාසි සිලු දෙනාට ධර්මවබෝධය පිණිසත් ධර්ම දේශනාවේ දානිකත්වය ගෙනටතු කරන්නේ. ඕමානී පදිංචි අජන්ත ප්‍රනාාන්දු සහ සුරංගනී පෙරේරා විසින්. මෙවන් උපතක් ලබාදුම් පරලු සැපත් නුගේ ගොඩ්ඩ ව්‍යාපාරිකෝසිටි U.EG හෙන්දරිික් අප්පුහාමි තම ආදරණය ප්‍යාණන්ටත්. එමනෝනා මෑනියන්ටත් තම සොහිරියගේ ස පුරුෂයා වූප පරලො සැපත් වෛද්‍ය රංජිත් වර්ණසූරිය සොහර යනාට පින් පැමණවීමත්. තම පවුල හා පවුල්ට සම්බන්ධ සෞදර සෞදරියන් සැමදිනාටම තම ඥාතින් සීල දෙනාටත්. තමන් සේවේ කරන ජාත්‍යන්ත්‍රපාසලේ කළමනාකාරිත්තය සැමටත්. විදුහල් පතිනටත් එම ශත්‍රේණයේ පවුලේ කල්න මිතුරු සැමටත් මිතුරියන් සැමටත් විරෝගිස්වේස හා අනගතේට ආශිරවාද කිරිමත් දේශකයන් වහන්සේට මහස්සංගරෝන්ට ආශිර්වාද කිරීමත් සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවකට තුරුවන්ගේ ආශිර්වාදය සහ දෙව් රැකවරණය ලැබේවායි පතමින් ධර්ම දේශ්නාවේ දාානිකත්තය ගෙන කටයතු කරනවා නොගේ ගොඩ රේල්ලුවේ මාවවතංක ති එක ඒහි පදිංචි දයානි ඉහළගමගේ මෙන විය විසේ. අෞරයා නිකේෂ දීනයගේ පළමු ජන්මතිනය සහ. ්‍රෂිත්ත විද්ධ ලංක හා රන්තිනු යනුල පුතුනුවන්ට ආශිරවාද පිණිසත්. ආරීපාල රන්මුතු පුරහා, ස්ොර්ණකාන්තය තිලකරත්න යන දෙමෝපියන්ට ආශිරවාද පිණස ධර්මදේශනාවේ දායිකත්වය ගෙන කටතු කරනවා අංකෙ එකසි විසිහය ඒ කජුගහවත්ත ගොතටව පදිංචි වෛද්‍ය කෙඩී රන්මුත්තු පුරහා අමිල එරන්දික මහත්මා විසින්. දෙදස් පහේ ජුලි මස පස්සන දින පරලෝ සැපත් එ එල් ජසපින් නෝනා මහත්මිය ඇතුළු පරලෝ සැපත්සලුම ඥාතිමිත්‍රාදීන්ටත් එමෙන්ම දෙදාශසි දෙකේ හත්වනි මස්ස දහතුන්වන දින අබහප්‍රාප්ත වූ අපගේ ආත්‍රණීය පිහණන් වන එන්ගේේ කරුණරත්න පියතුමාට පින් අනුමෝදන් කිරීමත්. නිවන්සුව පැතිමත් සියලුම දූදරුවන්ට සෙත් පැතිීම සඳහාත් සියලුම මුණුපුුරු මිනිබිරියන්ට සෙත්පැතිීම සහ. ඔන්ගේ අධ්‍යාවන කටුතු සාර්ථ කර ගැනීමට අවස්ථාව සැලසීමත්. විශේෂෙන්ම ගෞරුනීය දේශකයන් වහන්සේ ඇතුළු මියගිය භික්ෂ ගෞරනීය දේකයන් වහන්සේ තුළ සලුම භික්ෂ භික්ෂණීන් වහන්සේලාට සෙත් පතමින් ධර්ම දේශනාවේ දායිකත්තය ගෙන කටුතු කරනවා වයන් ගොඩ කුඹල් ඔලුව අංක පන්සිය හතලෙස් අයේ පදිංචි අබහ ප්‍රාප්ත එන්ගේ ර අරත්න මහතාගේ දූතරු පිරිස වි දැන් ගෞරුණී දේ්කැණන් වහන්ස විසින් සිදු කරන පුුණ්‍ය යන මෝතනා පන්නතුන ඉහතිම් නම් සඳහන්කල ඒ සුපින්වත් පිරිස අද දවසේදීම යුතුන් ධර්ම දේශනාවේ දායකත්වය දරුන් ලබනවා. අපි වෙතෙක්වේලා ධර්මාස්ශ්‍රවනය කිරීමෙන් ලබාගත්ත සියලුම පුුණ්‍ය ධර්මයයක් ඒ නම් සඳහංකල පෙන්වත් පිරිස බලාපොරොත්තුුණනු පරදි ම මන්ගේ මියගේ සු ඥාතීන්ටම මේ සිලුපින් අනුමෝදං වෙත්වා. ඒවගේ අපේ රටවිෙනුවෙන් ජීවිත පූජා කළ සිරු හණ විරුවන් ඇතුු මියගිය හැම දෙනාටමත් මේ උතුම්පින් අනුමෝදං වෙත්වා. ඒ ඇත්තන්ගේ ෆර්ලෝ ජීවිතය වාසනාවන්තවේවා සූපත්වේවා හැම දෙනාම සුගතිගාමී වේවා කෙලවරමේ පින් අනුමෝදං වෙලා ඒ සෑම දෙනාට මතුම් නිවංසුවත් වේවායි සාධූ කියල පින් අනෝදං සාසා. ලෝසන්සුර කිනුසුරු දෙවියොත් පින් අනමෝදංක් වෙත්වා. එසේ පින් අනමෝධන් ගුණනුසරු දෙවියන්ගේ ආසිරුවාද ැකවරණය. ඉහතින් නම් සඳහං කළේ දායක පින්වත් පිරිස ඒ පවුලුල පින්නතුන් ඇතුළු. මේ ධර්මදේශනාව ශ්‍රවණය කළ පින්වත් හැම දෙනාටමත් ආසිරුවාද ලැබේවා. නිදුක් නිරෝගී චිරජේවනයේ හැම දෙනාටම සැලස්වෙත්වා දෙවියෝ හැම දෙනාම් චිරාත්කාලයක් නිදුකනීරෝගී වාරක්ෂා කරත්වායි දෙවියන්ට සාධූ කියල පින් දෙෙමු. අපි මෙතෙක්වවෙලා රැස්කරගත් පුුණ්්‍ය ධර්මයන්ගේ බලයෙන් අපි හැම දෙනාටම තුනුරුවන්ගේ ආසිරුවාදේ රැකවරණය සැස්වෙත්වා අපේ මියගිය සුරු ඥාතයන්ටත් අපි හැම දෙනාටමත් මේ පින් බලයෙන් බුද්ධාදී මහරහතන් වහන්සේලා නිවී සැනස පැමිණබදාල උතුමෝ නිවංසුවත්වේවායි සාධූ කියලා පාශ්සාතුර. ආකා සට්ටාච බුම්මට්ටා දේවානාගාම හිද්දිිකා පුුණ්ඥන්තංගනුමෝදත්වා චිරංග්‍රක්කන්තු ලෝකසාසනං ආකාසට්ඨාචබුම්මට්ට දේවානාගාම හිද්දිකා පුුණ්ඥන්තංහනුමෝ දෙත්වා චිරංග්‍රක්කන්තු දේශනං. ආකා සට්ඨාචබුම්මට්ටා දිවානාගා මහිද්දිකා, පඥ්ඥන්තං අනුමු දිත්වා චිරංග්‍රක් අන්තුතුවන් සදා සෑම දෙනාටම තෙරුවන් සරණයි. සුපින්තුනි අදවතුමූ ධර්මානු ශාසනාව සිදු කළ ගෞරුමි දේශකයණන් වහන්සේ. ො පහා හැවලෝක් ඩවන් ඉසපතනාරාම මහා ව්‍යහාරාධිකාරී තෙමිරිගස්්‍යාය ශාසනාරක්ෂක බලමන්ලේ ප්‍රධාන්ලෙක් කාලිකාරී අධ්‍යාපන පති ශාස්ත්‍රපති පූජනීය වග විජිතවංශ ස්වාමින්ද්‍රයන් වහන්සේ. අප එම දෙනා සාධුනතක්තමින් උන්වහන්සේට නිදුක් නීරෝගීසුව චිරජීවනය ප්‍රාර්ථනා කරසිටමු සාධෝ සාධෝ සාධෝ. ක් ළුව ජාතික ගහන්තුලේ මේ වැනි ධර්මානු ශාසනාවක දයිකත්තේ ලබාගන්නට එසේ නම් බිඳෝ එක එකයි දෙකයි, හැට නමේ හැත්ත එකයි හතළි ඔස්සේ ස්ට්‍රීලම්කා ගුවන්තුල සස්ථාවේ ආකමිකාංශයමතක්. ඔබ සැමට සම්මා සම්පුතු සරන්.